අපිට ලොකු පොරොන්දුවක් තිබෙනවා. God knows. God says, දැන්වහන්සේ කියනවා මම දන්නවා. ඒ කියන්නේ දැන්වහන්සේ දන්නවා ඔබ ගැන මට තිබෙන යෝජනාව, සැලසුම, plan එක. ඔබට සෞභාග්‍ය ගෙන දෙන්න, ඔබට හිත හානියක් කරන්න නෙමෙයි, ඔබට හොඳ අනාගතයක් දෙන්න සහ ලොකු බලාපොරොත්තුවක් දෙන්න. ඉතින් ඒකතකට අපිට අවශ්‍ය මේ දෙව්පියා ළඟ අපි වෙනුවෙන් තියෙන සැලැස්ම දැනගෙන ඉගෙනගෙන එතුමා සමග ඒක ක්‍රියාත්මක කිරීම. අපේ ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි එක එක සැලසුම් වලට ඇතුළු වෙනවා, අපේ සැලසුම් වලට, අපේ plan B C D. ඉතින් ගොඩක් වෙලාවට දැන්මාංශි සිද්ධ වෙනවා අපේ plan ගහලා අපි කරපු දේවල් වලින් අපිව ගලවා ගන්න තමයි වැඩි කාලයක් යන්නේ. එහෙම නැතුව අපි මුලින්ම ඇහුවොත් දෙවිපියාණනි ඔබගේ plan එක මොකද්ද, දැන් මට අවුරුදු 13යි, ඔබගේ plan එක මොකද්ද මං ගැන, දැන් මට අවුරුදු 17යි, ඔබගේ plan එක මොකද්ද මං ගැන. සමහර විට ඔබ පියෙක් වෙන්න පුළුවන්, මවක් වෙන්න පුළුවන්, අවුරුදු 43 63යි. ඒ හැම ඍතුවක් මාරු වෙනකොට විශේෂයෙන් මේක අහන්න ඕන. ඊට අමතරව හැමදාම උදේ අපිට දැන් වහන්සේගෙන් ඇහේකි ඔබගේ යෝජනා මොකද්ද අද දවසේ, මම කොහටද මුලින්ම යන්න ඕනේ, රැකියාවේ මොනවද වෙන්නේ. ඉතින් එතකොට එතුමා කියනවා උන්වහන්සේට අප ගැන හැමතිස්සෙම තියෙනවා හොඳ යෝජනාවක්, අපිව සමෘද්ධිමත් කරන්න, අනතුරෙන් බේරගන්න, අපිට හොඳ අනාගතයක් දෙන්න, හොඳ බලාපොරොත්තුවක් දෙන්න. අපි ඒකට ඇතුළු වුණොත් හැමදාම ඉදිරියෙන් ඉදිරියට ඉහළින් ඉහළට යන පියවරක තමයි අපි ඉන්නේ. හුඟක් වෙලාවට පිස්සු භක්තිකයා ඉන්නේ එයාගේ වැරදි යෝජනාවලට ගිහිල්ලා පය පැකිලිලා හොම්බ ඇනගෙන දැන් වහන්සේට සිද්ධ වෙනවා ෆස්ට් එඩ් දෙන්න. මොකද ඒ ගැන හිතන්නේ තේරුණාද දන්නේ කීපයක. ඉතින් එහෙම වෙන්න එපා. ඊළඟට ඒ තුවාලෙන් බේරෙන්නයි, ඒකේ හානියයි, ඒක ගැන අනිත්තර අවලාද කරනවා එහෙම නැතුව අපි හැමදෙස්සෙම දෙවිපියාණන් වහන්සේ අපි වෙනුවෙන් තියෙන හොඳම සැලැස්ම මේ පැයට, මේ දවසට, මේ කාලයට, අපේ දුව ගැන, අපේ පුතා ගැන, අපේ අනාගතය ගැන, අපේ රැකියාව ගැන අපි මේක දැන් වහන්සේගෙන් plan A එක ඉල්ලගමු. ඒක තමයි God scope එක, ඒක තමයි දිව්‍ය පත්කඩ. ඒක උන්වහන්සේ අපිට දිනපතාම ක්‍රියාත්මක කරයි අපේ සහයෝගය ඇතිව උන්වහන්සේගේ ප්‍රඥාවෙන්. ඒ අනුව සලකනකොට පළවෙනි කණ්ඩායම මේක හිතලවත් නැතිව ඇති දැන් වහන්සේ පිළිගන්න. ඒගොල්ලෝ එළියේ ඉන්නේ. අද මගේ ආරාධනය දැන් වහන්සේ දැන් කියනවනේ එතුමාගේ දිව්‍ය පත්කඩක් තිබෙනවා කියලා, ඒකට ඇතුළු වෙන්න. දෙවෙනි එක කණ්ඩායම දැන් ඇතුලේ හිටිය, හැබැයි ටිකක් මැද්දෙන් එහාට ගිහිල්ලා කළුවරක් දැනෙනවා, පය පැකිලිලා, දැන් ලොකු කරදරයකට එන්න ඉස්සෙල්ලා ඉක්මනට ඇතුළටම යන්න, මැදටම යන්න, දිව්‍ය ප්‍රසාදේ අගිසි බල කෙලවරවල් බල ඉන්න එපා. තව කට්ටියක් ඉන්න පුළුවන් තුන්වෙනි කණ්ඩායම දෙවියන් වහන්සේගේ ප්‍රසාදයෙන් හිමින් හිමින් ඈත්වල, හෙබ්‍රව් දෙක එක කිව්වන්නේ හිමින් හිමින් ඈත්වන වැඩවලට අහුවෙන්න එපා කියලා. දැන් ඉන්නේ ප්‍රපාතයක් අග්ගිස්සේ, තව එක පියවරක් ගත්තොත් ඇදගෙන කඩාගෙන වැටිලා ගොඩක් අමාරු වෙනවා. ඒ නිසා දැමම ඉදිරියට එන්න, අන්තරාවක් දැනෙනවා කියලා තීරිලා දැමම ඉදිරියට එන්න. හතුරුනි කණ්ඩායම ඒගොල්ලෝ දැනවාංශික ප්‍රසාදයේ මැද්ද ඉන්නවා, දැනවාංශික ප්‍රසාදයේ අත්දකින්නවා, දැනවාංශික ආශිර්වාදයෙන් එන්න වැඩි වෙනවා. ඒගොල්ලන්ට දරුවන්ට, ඒගොල්ලන්ගේ අනාගතයට, ඒගොල්ලන්ගේ සෞඛ්‍යයට, ඒගොල්ලන්ගේ ආර්ථිකයට දිව්‍ය ප්‍රසාදයේ ඉරමුදුන් වේලේ ආශිර්වාදයේ වගේ තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ. අද ඔබට ආරාධනාව එතනට එන්න, එතනට ඇතුළු වෙන්න. මම ડોક્ટર ලාලිත් මෙන්ඩිස්. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ යහපත් ඉඳිරා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමෙන්. ඔබට මේ වගේ ක්ලිප් අවශ්‍ය නම් කරුණාකරලා WhatsApp එකක් එමන්න 0774211511. මගේ ඇප් එකත් ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන් Google එකෙන් හරි App Store එකෙන් හරි, Golden Nuggets. මම ડોક્ટર ලාලිත් මෙන්ඩිස්. ඔබ කියා සිටින අපගේ යහපත් ඉඳිරාට මගේ හිස තෙලින් ආලේප කරන්න, මගේ කුසලානේ උතුරා ප්‍රීත්‍රියන සලසන්න, මගේ මේසය ඔබ වහන්සේ පිළියෙල කරන්න, ඔබ වහන්සේගේ යෝජනා මම බාර ගන්නෙමි. Thank you.